මෑත කාලයේදී වැඩිම කතාබහකට ලක්වුණු සත්වයෙක් පිළිබඳවයි අද අපි කතා කරන්න යන්නේ. මෙරටින් වද වී ගියායේ සැලකුණු මෙම සත්වයා කළු දිවියා හෝ කළු පැන්තරයා යන නමින් හඳුන්වනවා. මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා දිවියාගේ විද්‍යාත්මක වර්ගීකරණයයි. මෑතකදී ශ්‍රීපාදය ප්‍රදේශයෙන් හමුවුණු කළු දිවියා අපේ රටට ආවේනික වෙනවා. ලෝකයේ පැන්තර විශේෂ 3ක් විතර ජීවත් වෙනවා. දිවියන්, ජගුවරයන් හා කෝගර් කියලා හඳුන්වන්නේ එම විශේෂ 3යි. අපි පූමා කියලා හඳුන්වන්නේ කෝගර් කියන විශේෂයේ උපවිශේෂයක්. කළු පැන්තරයෙන් දකුණු ඇමරිකාවේදී කළු ජගුවරයන් ලෙසත්, ආසියාවේදී හා අප්‍රිකාවේදී කළු දිවියන් ලෙසත් හැඳින්වෙනවා. මෙම කළු පැන්තරයන්ගේ සාමාන්‍ය දිවියන්ගේ සහ ජගුරයන්ගේ මෙන් පුල්ලි දැකගත හැකි වුවත් ඔවුන්ගේ ලොම් තද කළු පැහැයෙන් යුතු වන නිසා එම පුල්ලි දැක ගැනීම තරමක් අසීරුයි. කළු පැන්තරයන්ට කළු පැහැය ලැබෙන්නේ වර්ණ විකෘති වීමක් නිසායි. එය කෘෂ්ණතාවය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කළු පැන්තරයන් යනු වෙනම සත්ත්ව විශේෂයක් නොවන අතර ජගුරයන් හා විවිධ දිවි විශේෂයන්ගේම වර්ණ විකෘති වීමෙන් සෑදෙන දිවි වර්ගයක්. පසුගියදා මෙරටින් සොයාගෙනු කළු දිවියාද මෙරටට ආවේනික ශ්‍රී ලංකා දිවියා නැමැති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් නිසා කළු පැහැයට හැරුණු ශ්‍රී ලංකා දිවියාමයි. කළු දිවියාගේ විශේෂත්වය වන්නේ මෙතෙක් කල වද වී ගිය ජීවියෙකු ලෙස සැලකීමයි. කළු දිවියන් අති දක්ෂ පිහිනුම්කරුවන් සහ ගස්නගින්නන්. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණීය මුවෙකු කටින් ඩැහැගෙන අඩි 20ක් පමණ උස ගසකට නැගීමට කළු දිවියාට හැකියි. ඒ වගේම අති සියුම් ශ්‍රවණ ශක්තියක්ද කළු දිවියන්ට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හොඳින් පෙනෙන ඇස් සහ ශක්තිමත් හනුද කළු දිවියන් සතුයි. නමුත් වර්තමානයේ වන විට මෙවන් දිවියන් මදු වලින් හා විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී යනවා. අපි අපේ දිවි සම්පත සුරකිමු.